එක්සෑම් එකක් තියෙනවා කිව්වම හැමෝටම ඕනේ කොහොම හරි ඒ එක්සෑම් එක පාස් වෙන්න. ඒක නිසාම ගොඩක් වෙලාවට හැමෝම වගේ හොඳට පාඩම් කරලා එක්සෑම් එකට ලෑස්ති වෙනවා. එක්සෑම් එකක් හොඳට පාස් වෙන්න නම් පාඩම් කරන එක වගේම එක්සෑම් පේපර් එකට හොඳට උත්තර ලියන එකත් වැදගත් වෙනවා. කොච්චර හොඳට පාඩම් කරලා ගියත් එක්සෑම් එක දවසට හිතේ පොඩි චකිතයක් ඇති වෙන එක සාමාන්‍යයි. ඒක නිසාම නංගිලා මල්ලිලා අතින් එක්සෑම් පේපර් එක ලියනකොට පොඩි පොඩි වැරදි අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. මේ වැරදි අඩුපාඩු ගැන අවබෝධයෙන් කලින් ඉඳලම දැනුවත්ව හිටියොත් ඕනම කෙනෙක්ට පුළුවන් මේ වැරදි අඩුපාඩු මග අරගන්න. ඉතින් මේ වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්සෑම් එකේදී වෙන වැරදි කීපයක් සහ ඒව මග අරගන්නේ කොහොමද කියන එක ගැන. පළවෙනි එක තමයි පේපර් එක අතට ලැබුණම ඒක කියවලා බලන්නේ නැති එක. ගොඩක් අය කරන්නේ පේපර් එක ලැබුණ ගමන්ම උත්තර ලියන්න පටන් ගන්නවා. එහෙම වුණාම පේපර් එකේ අහලා තියෙන මොන වගේ ප්‍රශ්නද ඒ ප්‍රශ්න වලට කාලය වෙන් කරන්න ඕන කොහොමද කියලා අදහසක් නැති නිසා අන්තිමට පේපර් එක ලියාගන්න වෙලාවක් මදි වෙනවා. සමහරු පේපර් එකේ හැම පිටුවක්ම හරියට print වෙලාද කියලාවත් බලන්නේ නැහැ. ඒක නිසා එහෙම කරන්නේ නැතුව පේපර් එක ලැබුණම පොඩ්ඩක් පේපර් එක පෙරලලා බලන්න. උත්තර ලියන්න කලින් පේපර් එකේ අහලා තියෙන මොන වගේ ප්‍රශ්නද බලන්න. විනාඩි 4ක් 5ක් වගේ කාලයක් අරන් පේපර් එකේ ප්‍රශ්න කියවලා බලන්න. ඒ කියවන ගමන් වැදගත් වචන අන්ඩර්ලයින් කරන්න. උදාහරණයක් විදියට මේ අතරින් නොගැලපෙන පිළිතුරු වන්නේ කුමක්ද කියලා ඇහුවම සමහරු මේක හරියට කියවන්නේ නැතුව වඩාත්ම ගැලපෙන පිළිතුර හරි උත්තරේ කියලා දෝරනවා. හැබැයි ඔයා නොගැලපෙන කියන වචනේ අන්ඩර්ලයින් කරලා තිබුණොත් ඔයාගේ අතින් කවදාවත් ඒ වැරද්ද වෙන්නේ නැහැ. දෙවැනි එක තමයි ප්‍රශ්නවලට දීලා තියෙන ලකුණු ප්‍රමාණය සහ ඉඩ ප්‍රමාණය ගැන හිතලා බලන්නේ නැති එක. මේකත් එක්සෑම් එකේදී ගොඩක් අයගේ අතින් වෙන වැරද්දක්. ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර්ස් වල වගේ සමහර පේපර්ස් වල උත්තරේ ලියන්න ප්‍රශ්න ළඟින්ම ඉඩ තියලා තියෙනවා. එහෙම තියන්නේ එයාලා ඔයාලගෙන් ඒ ඉඩ ප්‍රමාණයට හරියන උත්තරයක් බලාපොරොත්තු වෙන නිසා. එතකොට ඔයාලා හැමතිස්සෙම ඒ ඉඩ ප්‍රමාණයට ගැලපෙන උත්තරයක්ම අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හැම පේපර් එකකම ඒ විදියට උත්තර ලියන්න ඉඩ තියලා නැහැ. හැබැයි හැම පේපර් එකකම වගේ මාකින්ග් ස්කීම් එකක් තියෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් ලියුවම ඒ උත්තරයට ලැබෙන උපරිම ලකුණු ප්‍රමාණය හැම ප්‍රශ්නයක් ළඟින්ම තියෙනවා. එතකොට ඒ ලකුණු ප්‍රමාණය බලලා ඔයාට අදහසක් ගන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ කොහොමද කියලා. ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයකට කෙටි පිළිතුරක් ලියලා හරියන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නයකට උත්තර ලියන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නෙකට ලකුණු කීයක් ලැබෙනවද කියලා බලන්න. තවත් දෙයක් තමයි ප්‍රශ්නවලට උත්තර ලියනකොට උත්තරේ හරියට ලියන්න ඕන පිළිවෙල හදාගන්නේ නැතුව උත්තරේ ලියන්න පටන් ගන්න එක. මේක ගොඩක්ම වෙන්නේ එසේ ප්‍රශ්නවලදී. ගොඩක් වෙලාවට ප්‍රශ්න දැක්ක ගමන් මම ඒකට උත්තරේ දන්නවා කියලා හිතලා ලියන්න පටන් ගන්නවා. හැබැයි අන්තිමට බලනකොට ඔයා එකම දේ තමයි ආපහු ලියලා තියෙන්නේ. එහෙම වෙන්නේ උත්තරේ ලියන්න පටන් ගන්න කලින් ඒක ලියන්න ඕන විදිය ප්ලෑන් කරේ නැති වුණා. එසේ ප්‍රශ්නෙකට උත්තර ලියනකොට මුලින්ම ප්‍රශ්නෙන් අහලා තියෙන දේ ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් ලියන්න ඕන. ඊට පස්සේ අදාළ කරුණු ටික විස්තර කරලා ලියලා අන්තිමට සමරි එකක් ලියලා උත්තරේ ඉවර කරන්න ඕන. ඒ වගේම තමයි එසේ ප්‍රශ්නවලට උත්තර ලියනකොට උදාහරණ, සූත්‍ර, කියමන් වගේ ඒවා ලොයුවම ඔයාට තවත් වැඩිපුර ලකුණු ගන්න ඒක උදව්වක් වෙනවා. එක්සෑම් වලදී කරන තවත් වැරද්දක් තමයි ගානකට උත්තරේ කෙලින්ම ලියන එක. මැත්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස්, ස්ටැටිස්ටික්ස් වගේ පේපර්ස් වලට උත්තර ලියනකොට ඒවවල ගණන් හදන්නත් තියෙනවා. ඒ වගේ ගණන් හදන්න තියෙන ප්‍රශ්නවලදී උත්තරේ විතරක් කෙලින්ම ලියන එක සමහරු කරන වැරද්දක්. ඒ විදියට ගාන හිතෙන් හදලා උත්තරේ විතරක් ලියන්න ගියාම සමහර විට ඔයාලට වැරදෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඕනම පේපර් එකක ගාන හදන ස්ටෙප්ස් වලටත් ලකුණු වෙන් කරලා තියෙනවා. ඒක නිසා ගාන හිතෙන් හදලා උත්තරේ විතරක් දාන්නේ නැතුව ස්ටෙප්ස් ටිකත් එක්කම ගාන හදන්න. ඒ වගේම තමයි මොකක් හරි ප්‍රශ්නයකට උත්තරේ දන්නේ නැත්නම් හරි ෂුවර් නැත්නම් හරි ඒ ප්‍රශ්නේ ගැනම කල්පනා කර කර ඉන්න එකත් ගොඩක් අය එක්සෑම් එකේදී කරන වැරද්ද. ඒ විදියට දන්නේ නැති ප්‍රශ්නයකට උත්තරේ කල්පනා කර කර ඉන්නකොට අනිත් ප්‍රශ්නවලට උත්තර ලියන්න වෙලා මදි වෙනවා.
ඒක නිසා ඔයාලා මොකක් හරි ප්‍රශ්නයකට උත්තරේ දාන්නේ නැත්නම් ඒක තියලා අනිත් ප්‍රශ්නවලට උත්තර ලියලා ඉන්න. අනිත් ප්‍රශ්නවලට උත්තර ලියලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ආපහු ඇවිල්ලා ඒ දන්නේ නැති ප්‍රශ්නේ බලන්න. දන්නේ නැති ප්‍රශ්නේ තියලා වෙනත් ප්‍රශ්නයකට උත්තරේ ලියන්න යන්න කලින් ඒ දන්නේ නැති ප්‍රශ්නේ අංකේ රවුම් කරලා තියන්න. එතකොට ඔයාට ආපහු බලනකොට ඒ ප්‍රශ්න කොයිම වෙලාවකවත් මග ඇරෙන්නේ නැහැ. පේපර් එකේ සමහර ප්‍රශ්න වලට උත්තර දන්නේ නැහැ කියලා ඒව හිස් තියන එකත් ගොඩක් අයගේ අතින් වෙන වැරද්දක්. විශේෂයෙන්ම MCQ ප්‍රශ්න වලට උත්තර ලියනකොට කොයිම වෙලාවකවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ කියලා හිස් තියන්න එපා. ඔයාට හරි කියලා හිතෙන උත්තරේ එකට ලියන්න. ඒ වගේම තමයි එසේ ප්‍රශ්න වලදීත් ඔයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැති වුණාට ඒක ගැන දන්න මොනවම හරි ලියන්න. ප්‍රශ්නේ හිස් තියලා යනවට වඩා ඒක ගැන දන්න මොනවා හරි ලියුවම අඩුම තරමේ ඔයාට එක ලකුණක්වත් ලැබෙන්න චාන්ස් එක තියෙනවා. එක්සෑම් එකේදී වෙන තවත් වැරද්දක් තමයි පේපර් එක බලන කෙනාට කියව ගන්නවත් බැරි තරම් අපහැදිලි අකුරෙන් උත්තර ලියන එක. එහෙම වුණාම පේපර් එක බලන කෙනා ඔයා ගැන අපහැදීමක් ඇති වෙලාම තමයි පේපර් එක බලන්න පටන් ගන්නෙ. එතකොට ඔයා ප්‍රශ්නෙට හරි උත්තරේ ලියලා තිබුණත් ලෙක්චරයට හරි ටීචර්ට හරි ඒක කියව ගන්න බැරි වුණොත් එයාලා ඒකට ලකුණු දෙන්නේ නැහැ. ඒක නිසා පේපර් එකකට උත්තර ලියනකොට පුළුවන් තරම් පැහැදිලි අකුරින් අනිත් අයට කියව ගන්න පුළුවන් විදියට උත්තර ලියන්න. එක්සෑම් වලදී වෙන මේ වගේ වැරදි වළක්ව ගත්තම ඔයාලට පුළුවන් පේපර් එකේදී වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න. ඒක නිසා මේ වැරදි පුළුවන් තරම් මගේ අරගන්න බලන්න. මං හිතනවා මේ වීඩියෝ එකත් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒක නිසා මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවන් අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ B3 YouTube channel එකට subscribe කරලා නැත්නම් දැම subscribe කරලා bell icon එකක් click කරන්න. B3 ශ්‍රී ලංකා කියන Facebook page එකටත් like එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු.